ආයුබෝවන් හැම දෙනාටම අද මම ඕගලන්ට එක්ක කතා කරනවා පොඩ්ඩක් මේ ප්‍රොනෝමි ගැන. මොකද මම මේ adjective possessive pronomi possessivi කියන දේවල් ගැන කතා කරනවා. ඊට කලින් ප්‍රොනෝමි ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕනේ. මම මේ පාඩමක් කරේ නැහැ. අපි බලමු ප්‍රොනෝමි සර්වනාම යටතේ මොනවාද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා ඉතාලි භාෂාවෙන්. මේ ප්‍රොනෝමි අපි හැමදෙනාම වගේ දන්නවා. ඒක නිසා මම පොඩි දේවල් අවශ්‍ය වෙන දේවල් ටිකක් කියලා දෙන්නම්. සිංහල භාෂාවේ වගේම ඉතාලි භාෂාවෙත් මේ සර්වනාම prima persona, seconda persona, terza persona කියලා තමයි බෙදෙන්නේ. සිංහල භාෂාවේ නම් උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. ඒතොර ඉංග්‍රීසි භාෂාවෙත් මේ විදිහටම තමයි දෙන්නේ. ඉතින් මේ prima persona singolare කිව්වම io වැටෙනවා. prima persona plurale noi. seconda persona singolare tu. seconda persona plurale voi. terza persona singolare ecco lui. එහෙම නැත්නම් lei, ඔහු, ඇය. තව එකක් තියෙනවා මේ lei කියන එක. මේ lei කියලා capital ලකුර. අපි සාමාන්‍යයෙන් දාලා ලියනකොට විතරයි මේක ලියන්නේ. කතා කරනකොට මේ lei කිව්වොත් ඔහු වෙන්නත් පුළුවන්, ඇය වෙන්නත් පුළුවන්. ඒක ගැන මම වැඩිපුර කතා කරනවා ඔයගලන්ට එක්ක. ඒ ඊළඟට terza persona plurale එක තමයි loro. ඉතින් මේ terza persona singolare වලට lui, lei, lei කියලා දෙකක් තියෙනවා. ඒකේ plurale එක loro. ඉතින් ඔය ටික තමයි ප්‍රොනෝමි. සර්වනාම යටතේ අපිට දැනගන්න තියෙන දේවල් ටික. ගොඩාක් වැදගත් කමක් නැහැ. නමුත් මේක දැනගෙන ඉන්න එක හොඳයි නිසා මම ඕගොල්ලන්ට කියලා දුන්නා. ඕගොල්ලන්ට මම කිව්වා මේ lei කියන එක, ඒ කියන්නේ රතු පාටින් දාලා තියෙන, ඒක අපි භාවිතා කරන්නේ forma cortesia වලදී. ඒ කියන්නේ කාට හරි ගෞරවයක් දීලා කතා කරනකොට අපි lei කියලා කතා කරනවා. ඒක වචන නම් ඒක බහුවචනේ විදිහට කවුරුරි ගොඩක් කට්ටියට කතා කරන්න voi කියලා කියන්නේ. මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් අපි කාගෙන් හරි අහනවා තු කොමෙ ස්ටයි, ඔයාට කොහොමද කියලා. මේ තු කියන එක භාවිතා කරන්නේ අපි සාමාන්‍යයෙන් හොඳටම අඳුරන කෙනෙක්ට. එතකොට අපිට කොයි හරි ඔෆිස් එකකට ගිහිල්ලා, කොයි හරි තැනකට ගිහිල්ලා, වැඩකට ගිහිල්ලා අපිට කතා කරන්න බෑ ඒ හම්බ වෙන කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් තු කියලා. මොකද ඒක සාමාන්‍ය ඉන්ෆෝර්මල් කියලා කියන්නේ මෙහි භාෂාවේ. ඒවා භාවිතා කරන්නේ ගොඩාක්ම එකතු යාළුවන්ට ඒ වගේ අයට විතරයි. ඉතින් ඒ වෙබ්ගේ වෙලාවට මේ lei කියන එක දාලා තමයි කතා කරන්නේ. දැන් ඕගලන්ටත් ඒක පුරුදු වෙරි සමහර වෙලාවට අපි කොහේ හරි තැනකට අපිට වැඩකට මොහොත හරි ගියාම lei කියලා තමයි අපිටත් කතා කරන්න යන්නේ. ඒ වගේ lei come sta කියලා තමයි සාමාන්‍යයෙන් forma cortesia එකේදී භාවිතා කරන්නේ. අපි මේක ලියනකොට L අකුර capital ලියන්න ඕනේ. ඒක තමයි වෙනස. මේක වාක්‍යක මැද වුණත් L අකුර capital දැම්මොත් අපි දන්නවා මේ forma cortesia යටතේ තමයි යෙදලා තියෙන්නේ. දැන් ඕගලන්ට වෙනස පේනවා ඇති. පටලෝ ගන්න එපා මේ lei කියන ඇය කියන එකත් එක්ක. දැන් lui, lei, lei කියලා තුනක් තියෙනවා. lui කියන්නේ ඔහු කියන තේරුම. lei කියන්නේ ඇය කියන ස්ත්‍රීලිංග පදය. මෙතන මේ lei කියන එක අපි කතා කරොත් සාමාන්‍යයෙන් පුරුෂයෙක් හෝ වේවා, එහෙම නැත්නම් ස්ත්‍රී කෙනෙක් හෝ වේවා, දෙන්නටම lei කියලා කතා කරන්න පුළුවන්. ඒ මොකද ඒක forma cortesia. voi කියන එකත් එතකොට ඒක බහුවචනේ විදිහට යෙදෙනවා. ඉතින් මේක පොඩ්ඩක් දැනගන්න ඕනේ. මොකද මේ adjective වලදී possessive pronomi possessive වලදී මේක පොඩ්ඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. ඊළඟට මොනවාද මේ adjective possessive? මම ඔයගලන්ට කිව්වා මේ ගැන කතා කරනවා කියලා. pronomi possessivi කියලා ಜಾති දෙකක් හැදෙනවා. මේ සර්වනාම භාවිතයෙන් තමයි හැදෙන්නේ. ඒව ඇත්තටම pronomi විදිහට දෙන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ අපි මගේ පෑන, මගේ පොත, මගේ ගෙදර, ඒ වගේ කියන ඒවා. ඒතර ගෙදර කියන නාම පදයට කලින් තමයි මගේ විතින. ඒවට අපි කියනවා adjective කියලා, නාම විශේෂණ.
නාම පදේ විශේෂණය කරලා විස්තර කරලා දෙනවා. ප්‍රොනෝමි පොස්සෙසිවි කියලා කියන්නේ තමුන්ගේ අයිතිය හංගවනවා නමුත් නාම පදයක් ඉස්සරහට නෙමෙයි යෙදෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. මේ පෑන මගේ කිව්වහම ඒක adjective එකක් නාම විශේෂණයක් නෙමෙයි. දෙකේදීම මගේ තමයි යෙදුනේ. නමුත් adjective එකක් නම් නාම විශේෂණයක් නම් ඒ මගේ කියන එකට පස්සේ නාමපදයක් අනිවාර්යෙන් යෙදෙන්න ඕනේ. නමුත් අයිතිය හඟවන සර්වනාම වල pronomi වල එහෙම යෙදෙන්නේ නැහැ. ඒකයි වෙනස. ඕගොල්ලන්ට මේක උදාහරණ කරනකොට තේරෙයි වැඩි දුරට. අපි දැනට සරලව මේ දේවල් ටික ඉගෙන ගමු. ඉතින් ඒ නිසා තමයි මම මෙතන ආයෙත් පෙන්නලා තියෙන්නේ සෑම විටම නාමපදයක් ඉදිරියෙන් යෙදෙනවා නම් ඒක adjective එකක්, adjective possessive එකක්. නාමපදයක් යෙදෙන්නේ නැතුව යෙදෙනවා නම් ඒක pronomi possessive එකක්. මේ තමයි වචන ටික අපි හොඳටම දැනගන්න ඕනේ මේ adjective possessive සහ pronomi possessive භාවිතා කරන්න. එකින් එකට ඕගොල්ලන්ට ඒ වචන දාලා තිනා බලන්න. masculine singular වචනයක් නම් භාවිතා කරන වචන නෙමෙයි masculine plural එකකට භාවිතා කරන්නේ. ඊළඟට feminine singular එකකට භාවිතා කරන වචන නෙමෙයි feminine plural එකකට භාවිතා කරන්නේ. මේ එකින් එකට වෙනස් වෙනවා. මේ loro කියන එක හැරෙන්න loro නම් භාවිතා කරන්නේ ඔවුන් කියන තේරුම ඔවුන්ගේ කියන්න එකම වචනේ තමයි භාවිතා කරන්නේ. ඉතින් දැන් බලන්න මගේ කියන තේරුම දෙන්න මියෝ, මියේයි, මියා, මියේ කියන වචන හතරම භාවිතා කරනවා. ඔය හැම එකකම තේරුම මගේ. තුවෝ, තුවෝයි, තුවා, තුවේ. ඔබගේ කියන තේරුම. ඊළඟට මේ සුවෝ කියන එක ඔයාලට පේනව ඇතිම සුවෝ එකක් සිම්පල් ලකුරක් භාවිතා කරලා ලියලා තියෙනවා. අනිත් එක කැපිටල් ලකුර. forma cortesia භාවිතා කරනකොට අපි ওই රතු පාටට දාලා තියනේ s capital දාලා තියනේ. මේ ලියනකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. කතා කරනකොටත් ඉතින් suo කියලා ඇහුවොත් එහෙම කවුරු හරි අපි ඉස්සරහා ඉන්නේ කෙනෙක්ගෙත් එක කතා කරනකොට ඒක forma cortesia යටතේ tuo කියලා අහන්නේ. ඒක මං කලින් කියලා දුන්නා. ඉතින් ඒ වෙනස තමයි ඔතන තියෙන්නේ. suoi, sua, සුවේ. ඔයගොල්ලන්ට පේනවා මේ forma cortesia හතරත් එකම suo කියන suoi, sua, sue කියන වචන හතරම තමයි එන්නේ. ඊළඟට nostro, අපේ, nostri, nostra, nostre. vostro, vostri, vostra, vostre. ඔබලාගේ කියන තේරුම බහුවචනේ. loro කියන එක මම කලින් කිව්වා වගේ එකමයි. ඉතින් මේ වගුව හොඳටම දැනගන්න ඕනේ මේ adjective possessive සහ pronomi possessive ගැන කතා කරන්න කලින්. ඒකයි මම ඕගොල්ලන්ට කලින්ම මේ දේවල් ගැන කතා කරලා ඒ සම්බන්ධව දේවල් ඕගොල්ලන්ව දැනුවත් කරේ. ඉතින් යටින්ම දාලා තියෙනවා අපහු මම ලේ forma කියන්නේ forma cortesia කියලා ලේ කියන්නේ. ඊට පස්සේ ඒකේ සර්වනාම එක්ක යෙදෙන adjective possessive ඒවට දෙන්නේ suo, suoi, sua, suem තමයි. මේක ගොඩක් වැදගත් වෙනවා. මේ වගුව හොඳට බලා ගන්න. මම මොකද ඊළඟට adjective possessive ගැන කතා කරනවා. ඒ පාඩම් දෙක තමයි කරන්නේ. ඉතින් මේ ටික නැතුව ඒ පාඩම කරලා වැඩක් නැහැ. ඒ ටික තේරෙන්නේ නැහැ. ඒකයි මුලින්ම කියලා දුන්නේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයක් අරගෙන එනකම් හැම දිනාටම ආයුබෝවන්.